සබෝධ අසනක් සුපුරුදු විදිහට ඔබ එකතු වෙන්න වනිතා වරණත් එක්ක ඉතින් අදත් අපි වෙනදා වගේම සුපුරුදු විදිහටම 9:30 වෙනකොටම ඔබගේ නිවහනට ආවා බොහොම සුවිශේෂී චරිතයක් සමගින්. ඉතින් අද දවසේදී වනිතා වරණත් එක්ක ඔබට එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරන උදැසන 10:30 වෙනතුරුම මොකද අද දවසේදී අපි කතා බහ කරන්න ඉතාමත්ම වැදගත් කාරණාවක් සම්බන්ධයෙන්. ඉතින් ඔබ දන්නවා ඇරිස්ටෝටල් කියලා තියෙනවා මිනිසා උප්පත්තියෙන්ම දේශපාලන සත්වෙක් කියලා. ඉතින් මේ දේශපාලනය කියන අංශය කාන්තාවන්ට පිරිමි පාර්ශ්වයට අපි දෙගොල්ලන්ටම ඉතාමත්ම වැදගත්. නමුත් දේශපාලනය එක්ක අපි කතා බහ කරනකොට කාන්තාව කියන චරිතය ටිකක් දුර්ලභ විදිහට තමයි අපි ගැනෙන්නේ සහ කතා බහට ලක් වෙන්නේ. ඉතින් අද දවසේදී කාන්තාව සහ දේශපාලනය පිළිබඳව කතා බහ කිරීමට අපේ වැඩසටහන සමග සම්බන්ධ කරගෙන ඉන්නවා නීතිඥ ජීවිනි කාර්යවසම් මහත්මිය. ආයුබෝවන් සුබදාසනක් කියලා පිළිගන්න අපේ වැඩසටහනට. හොඳයි. ඉතින් අද දවසේදී අපි කතා බහ කරන්නට සූදානම් වෙන්නේ මේ කාන්තාව සහ දේශපාලනය කියන මාතෘකාව පිළිබඳව. ඉතින් මම හිතුවා ඔබගෙන් පළවෙනියටම අහන්න කාන්තාවක් දේශපාලනයට සම්බන්ධ වීම අනුගත වීම නීතිඥවරියක් විදිහට ඔබ දකින්නේ මොන ආකාරයෙන්ද? ඇත්තටම අජානි දැන් ඔබ පටන් ගත්ත ආකාරයටම අපි දන්නවා දේශපාලනය විද්‍යාඥයෙක් ඉන්නවා ඇරිස්ටෝටල් කියලා. එයා කියලා තියෙනවා මිනිසා දේශපාලන සත්වයෙක් කියලා. ඒත් එක්කම එයා තව ටිකක් දුරට ගිහිල්ලා කියනවා දේශපාලනයෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් තිරිසත් සත්තුන්ටයි දෙයියන්ටයි විතරයි කියලා. එතකොට අපි අපේ ජීවිතය සාමාන්‍යයෙන් එදිනෙදා ගෙවන ඉපදිච්ච දවසින්න මැරෙන දවසින්න දවස දක්වාම අපි මේ අඳින පළඳින ඇඳුම කෑම බීම මේ මැදිරියට එම පවා හරිම දේශපාලනික කාරණාවක්. ඒකෙන් හින්දා මේ දේශපාලනයෙන් තොරව අපිට ජීවත් වෙන්න බෑ. එතකොට මේක බොහොම ප්‍රබල ලෙස ස්ත්‍රියට අදාළ වෙනවා. නමුත් වාසනාවකට හෝ අවාසනාවකට ලංකාවේ දේශපාලනය පිළිබඳව ස්ත්‍රිය දක්වන දායකත්වය සහ ඇයගේ දේශපාලනයේ තීන්දුව තීරණ ගන්න තැන්වල ඇය ඉන්න ප්‍රමාණය පිළිබඳව කිසිසේත්ම සෑහීමකට පත් වෙන්න බැරි මට්ටමක් තියෙනවා අපි ඉස්සරහට කතා කරමු. ඒක නිසාම ඇත්තටම වෙන්නේ තමන්ගේ සමස්ත ජීවිතේම තීන්දුව තීරණ කරන මේ දේශපාලන ප්‍රවාහයේ ඔවුන් තීන්දුව තීරණ ගන්න තැන්වලට ආවේ නැත්නම් ඔවුන් අකමැති අය තීන්දුව තීරණ අරගෙන සිද්ධ වෙනවා. අපි අකමැති අය ගත්ත තීන්දුව තීරණ වලින් අපිට පාලනය වෙන්න. මේක බොහොම බරපතල කාරණාවක්. ඒක නිසා ස්ත්‍රියක් විදිහට දේශපාලනයට සම්බන්ධ වීම කියන කාරණාව ඇත්තටම කියනවනම් මෙන්න මේ වගේ අර්ථකින් ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි ස්ත්‍රීන් ගත්තහම සමස්ත ලෝකයේ ඉතිහාසයේ පුරාවටම නිකන් දෙවනි ගණයේ ජීවියා විදිහට තමයි සලකන්නේ. මේක නිසා ස්ත්‍රිය පත් වෙන විශාල පීඩන ප්‍රමාණයක් තියෙනවා. මේක නිසා ස්ත්‍රිය පත් වෙන අනන්ත අප්‍රමාණ නොසලකා හැරීම් ප්‍රමාණයක් තියෙනවා. මේ සියලුම දේවල් පිළිබඳව අධ්‍යයනය කිරීම, ඒවා පිළිබඳව කතා බහ කිරීම සහ ඒවා නැති කර ගැනීම වෙනුවෙන් අරගල කිරීම තමයි ස්ත්‍රී දේශපාලනය කියලා කියන්නේ. සමස්තයක් විදිහට ගත්තොත් ඒක හොඳ ලুকু විශාල පුළුල් අර්ථයකින්. ඉතින් ඒක කරන්න නම් ස්ත්‍රීන් පැහැදිලිවම තීන්දුව තීරණ ගන්න තැන්වලට එන්න පටන් ගන්න ඕනේ. ඒක නිසා ලෝකයේ පාලනය කිරීමේ කාර්යයේදී මම දන්නා 50% ස්ත්‍රීන් ලංකාවේ 52% ස්ත්‍රී ජනගහනේ 52% ලංකාවෙන් භාගයක්. ඉතින් ඒ වුණත් කොතරම් දුරට ඔවුන් තීන්දුව තීරණ ගන්න තැන්වල ඉන්නවද? මේක ලොකු ප්‍රශ්නයක්. මේක බොහොම දේශපාලනික ප්‍රශ්නයක්. නමුත් මේක ග්‍රාමීය මට්ටමේ සිටම ජාතික මට්ටම දක්වාම දැනෙන ප්‍රමාණය ඉතාම අඩු වෙලා තියෙනවා. ඉතින් ඒකෙදි අපි පහුගිය කාල පුරාවටම මේ සම්බන්ධයෙන් යම් කිසි කතා බහක් තිබුණා. නමුත් ඒක ලොකු තලයක තිබුණ ජාතික කතා බහක් නෙවෙයි. යම් කිසි නිශ්චිත පිරිසක් මේ තියෙන අපි කියන හිඩැස අඳුනගෙන මේ හිඩැස පිරවීමට අවශ්‍යයි කියන කාරණාව මත විශාල වශයෙන් ඉල්ලීම් ප්‍රමාණයක් ඉදිරියට කරගෙන ගියා. ඒ අනුව දැන් යම් කිසි තලයක කතා බහට ඇවිල්ලා තියෙනවා ස්ත්‍රීන් දේශපාලනය කරන්න ඕනේ, පාර්ලිමේන්තුවට වැඩිපුර කාන්තාව ගේන්න ඕනේ, පළාත් පාලන ආයතන වලට වැඩිපුර කාන්තාව ගේන්න ඕනේ, පළාත් සභාවලට කාන්තාව ගේන්න ඕනේ. ඒ වගේම යම් කිසි නිශ්චිත ආයතනවල අපි කියනවා ටොප් මැනේජ්මන්ට් එක ඉහළම තීන්දුව තීරණ ගන්න තැන්වලට ස්ත්‍රීන් එන්න ඕනේ. දැන් මේක සමස්තයක් විදිහට ගත්තාම ඔබට පේනවා ලංකාව පුරාවටම දැන් කවුරු හරි කියන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැනේ බලන්නකෝ විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා කාන්තා ශිෂ්‍ය ප්‍රමාණය ඉතාම වැඩි, කාන්තා ගුරුවරියන් ප්‍රමාණය ඉතාම වැඩි. බලන්න ඔබ යන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට සියලුම දෙනා ස්ත්‍රීන් තමයි ඉන්නේ. ඔබ යන්න තවත් මොනවා හරි තව ආයතනයකට ස්ත්‍රීන් තමයි ඉන්නේ. මොකක් ප්‍රශ්නයක් නැහැනේ. ඔව් ඉන්නවා. නමුත් ඔබ බලන්න උපකුලපතිනියෝ කීයක්
මේ විශ්වවිද්‍යාල ශාස්ත්‍රය තුලින් බිහි වෙලා තියෙනවද කියලා ඔබ බලන්න විවිධ ආයතනවල තීන්දුව తీරන ගන්න විශාල ඉහළම තැන්වල ස්ත්‍රීන් කී දෙනෙක් ඉන්නවද කියලා ලංකාවේ ගත්තහම පාලක මණ්ඩලවල ස්ත්‍රීන් කී දෙනෙක් ඉන්නවද කියලා එතකොට ස්ත්‍රීන්ගේ සහභාගීත්වය තියෙනවා කියන්නේ සහභාගී වෙනවා බොහෝ දේට නමුත් ඔවුන් තීන්දුව తీරන ගන්න තැන්වල නැහැ කියන එක තමයි දැවැන්ත ප්‍රශ්නයක් කියලා තියෙන්නේ හොඳයි ඉතින් ඔන්න අද දවසේදී දවස ප්‍රබෝධමත්ව ගත කරන මාතෘකාවක් තමයි අද දවසේදී අපි කතා බහ කරන්න සූදානම් කතා බහ කරන්නේ ඉතින් ඒත් එක්කම මම අහන්න හිතුවා දැන් මේ කාන්තාව කියන භූමිකාව දේශපාලන ශාස්ත්‍රය නියෝජනය කරන්නේ ජීවනි මහත්මිය ඉතාමත්ම අඩුවෙන් ඉතින් මේකට බලපාලා තියෙන සමාජ ආර්ථික සංස්කෘතික හේතු මොනවාද ඔව් ඇත්තටම ඒක දැන් අපි ගත්තොත් එහෙම පළාත් පාලන ආයතන ඒ කියන්නේ නගර සභා ප්‍රාදේශීය සභා සහ මහනගර සභා වගේ ගත්තාම දැන් ඒක විසිරුවා හැරලා තියෙන්නේ නමුත් කාන්තාවන් ප්‍රතිශතයක් විදිහට හිටියේ ඒ කියන්නේ 100%ට 1.8යි ඒ කියන්නේ පිරිමි මන්ත්‍රීවරු 100ක් හිටියොත් කාන්තාව ඉන්න එක්කෝ එක්කෙනයි නැත්තම් දෙන්නයි එතකොට පළාත් සභාවලට ගියාම 4.8ක් වගේ කියන්නේ පළාත් සභා මන්ත්‍රීවරු හිටියොත් 100ක් කාන්තාවෝ ඉන්නේ 4 දෙනයි පාර්ලිමේන්තුවට ගියාම පාර්ලිමේන්තුවේ 5.8ක ප්‍රමාණයක් තියෙන. ඒ කියන්නේ ස්ත්‍රීන් මන්ත්‍රීවරියන් ඉන්නේ 13 දෙනයි. ගිය පාර්ලිමේන්තුවෙත් හිටියේ 13යි මේ පාර්ලිමේන්තුවෙත් ඉන්නේ 13යි. සමස්තයක් විදිහට පාර්ලිමේන්තු මන්ත්‍රී 100 දෙනෙක් ගත්තොත් ඒකෙන් 5 දෙනෙක් ඉන්නවා කාන්තාව කියන එක තමයි ඒකේ අර්ථය දෙන්නේ. ඉතින් එහෙම ගත්තහම යානි විශාල වශයෙන් කාන්තාවන් දේශපාලන තීන්දුව తీරන ගන්න තැන්වල විශාල ප්‍රමාණයකින් අඩු වෙලා තියෙනවා. ඇත්තටම මේක ප්‍රශ්නයක්. ඔබ අහනවා මගෙන් මේ වගේ දේවල් වෙන්නේ ඇයි කියලා. දැන් මෙහෙමයි දැන් අපි ඉපදෙද්දි ඉපදෙනවනේ එක්කෝ ස්ත්‍රී ලිංගයක් සහිතව ඉපදෙනවා අපි එහෙම නැත්නම් අපි පුරුෂ ලිංගයක් සහිතව ඉපදෙනවා ජීවියෙක් ඉපදෙන මිනිසෙක් ඉපදෙනවා ඒතර ස්ත්‍රී ලිංගයක් සහිතව ඉපදිච්ච කෙනාට අපි ස්ත්‍රිය කියලා කියනවා පුරුෂ ලිංගයක් සහිතව ඉපදිච්ච කෙනාට පුරුෂයෙක් කියලා කියනවා මේක ඇවිල්ලා ජීව විද්‍යාත්මක කාරණාවක් ඊට පස්සේ අපි ලෝකෙට මෙහෙම ඉපදිලා ආවයින් පස්සේ මේ ලෝකේ විවිධ සමාජ ස්තරවලදී අපිට කියනවා ස්ත්‍රියක් නම් ඔයා ඉන්න ඕනේ මෙහෙමයි ඔයා කන්න ඕනේ මෙහෙමයි. ඔයා ඇවිදින්න ඕනේ මෙහෙමයි. ඔයා කතා බහ කරන්න ඕනේ අඳින්න පළඳින්න ඕනේ මෙහෙමයි. ඔයාගේ භූමිකාව මේකයි. ඒ කියන්නේ ඔයා මෙන්න මේ වගේ ජීවිතයක් තමයි ගත කරන්න ඕනේ. මෙන්න මේ වගේ වැඩ ටිකක් තමයි ඔයාට කරන්න තියෙන්නේ. ඒතර පුරුෂයාගේ පාර්ශවයෙන් ගත්තහම පුරුෂයාටත් කියනවා පුරුෂයෝ අඳින්න ඕනේ මෙහෙමයි. යන්න ඕනේ මෙහෙමයි, කන්න ඕනේ මෙහෙමයි, කතා බහ කරන්න ඕනේ මෙහෙමයි. පෞල් ජීවිතය ඇතුලේ භූමිකාව මේකයි කියලා මේ සමාජය බෙදෙනවා. දැන් හැබැයි ලංකාවේ සමාජයේ භූමිකාව නෙමෙයි ඉංගලන්ත සමාජයේ තියෙන්නේ. ඉංගලන්ත සමාජයේ භූමිකාව නෙමෙයි චීනේ සමාජයේ තියෙන්නේ. චීනේ සමාජයේ භූමිකාව නෙමෙයි අරාබිකරයේ තියෙන්නේ. දැන් ගත්තහම ඔබ තේරෙනවාද අපි ඉපදෙන තැනට ඒ සමාජය විසින් ස්ත්‍රියට පටවන දේට අනුව ඇයගේ භූමිකාව සමස්ත විදිහට වෙනස් වෙනවා. ඉතින් මේකට අපි කියන තාක්ෂණික නමක් කියන ස්ත්‍රී පුරුෂ සමාජ භාවය කියලා gender කියලා ඉංග්‍රීසියෙන් කියනවා. ඉතින් මේකත් එක්ක ස්ත්‍රිය සහ පුරුෂයා කියන දෙන්නම ලොකු කලබගෑනියක පැටලිලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් පුරුෂයන්ටත් හරි ප්‍රශ්නයක් මේක. සාමාන්‍යයෙන් ගත්තහම මේක ස්ත්‍රියට විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. එතකොට මේ සමාජ ව්‍යුහය ඇතුලේ ස්ත්‍රිය කොහොමද ජීවත් වෙන්න ඕනේ කියන රටාව ලංකාව සමාජයේ හැදිලා තියෙන විදිහත් එක්ක ස්ත්‍රියට මේ පවතින දේශපාලන සංස්කෘතිය ඇතුලේ ස්ත්‍රීන් හරියට අපි කියනවා අකමැති වෙනවා. තරඟකාරී ප්‍රායෝගික දේශපාලනය තුළට ඇතුල් වෙන්නේ. ඒගොල්ලෝ බයක් තියෙනවා. බය කරලා තියෙනවා. එහෙම සමාජ යාන්ත්‍රණයක් හැදිලා තියෙනවා මෙකනිසම් එකක්. ඒකෙදි කතා කරන්න ඕනේ විදිහේ ඉඳන්ම තියෙනවා. අඳින්න ඕනේ විදිහේ ඉඳන්ම තියෙනවා. එතකොට දැන් උදාහරණයක් විදිහට කියනවා ඔය රෑ හවස 6ට ඉස්සෙල්ලා ගෙදරට එන්න ඕනේ. දැන් හරි ප්‍රශ්නයක් මේක. දැන් අපි දේශපාලනය කරන ස්ත්‍රීන් විදිහට අපිට 6ට ඉස්සෙල්ලා ගෙදරට එන්න හරි අමාරුයි. තියෙන වැඩ රාජකාරී රෑ 8 9 10 වෙනවා. හැබැයි එහෙම එන ස්ත්‍රිය දිහා සමාජය බලන්නේ කොහොමද? එතකොට ඒක කොහොමද පවුල් සංස්ථාව විසින් ඒක අවශෝෂණය කරගන්නේ කොහොමද? ඒ දිහා බලන්නේ කොහොමද කියන කාරණාව. එතකොට ඒවත් එක්ක සහ පවතින දේශපාලනය තුළ අපි දන්නවා හරිම ප්‍රචණ්ඩකාරී සහ දැන් ගොඩක් ස්ත්‍රීන් හරිම බයයි මේ මඩ ගහනවා කියන වැඩේට. දැන් ඔබ හරියට අරගෙන බැලුවොත් මේ තියෙන ওই සමාජ වටපිටාව හින්දා ඇත්තටම ගත්තොත් එහෙම වැඩිපුරම මඩ ගහන්න අවස්ථාව හම්බෙන්නේ ස්ත්‍රී චරිතයකට. දැන් පුරුෂයාට වැඩිය මඩ ගහනවා ස්ත්‍රීට. දැන් උදාහරණයක් විදිහට අපි ගමුකෝ නළුව නිළිය දෙගොල්ලම එනවා දේශපාලනයට. හැබැයි නිළිය ගැන තමයි වැඩියෙන්ම කතා කරන්නේ. නළුවත් ඉන්නවා. ඒ ඊට වැඩිය නළුව දේශපාලනය කරනවා. හැබැයි නිළිය ගැන තමයි වැඩියෙන්ම කතා කරන්නේ ඕන් නිළිය දේශපාලනයට ආවයි කියලා. ඒ වගේම අපි හිතමු ස්ත්‍රීන් සහ පුරුෂයන් දේශපාලනික වශයෙන් විවිධ ක්‍රියාවන් වල නිරත වෙනවා.
විවිධ අපි හිතමු මැර වැඩ කරන්න පුළුවන් හොර වැඩ කරන්න පුළුවන් ඒ වගේ වැඩක් කරනවා. හැබැයි ස්ත්‍රියක් ඒ වගේ දෙයක් කරපු ගමන්ම ඒක ලංකාවේ විශාලම නිවුස් එක බවට පත් වෙලා, ඒ කියන්නේ පුවත බවට පත් වෙලා, ඒක ගැන උදේ ඉඳන් රෑ වෙනකන් කතා කරන්න පටන් ගන්නවා පුරුෂයෙකුට. දැන් මෙන්න මේ වගේ දේවල් දැකපු ගමන්ම අපේ ස්ත්‍රීන් පොඩි කාලේ ඉඳන් අම්මලා හදන විදිහක් තියෙනවා. අම්මලා කියනවා තමන්ගේ ජීවන තත්ත්වය පවත්වගෙන යන්න රජයේ රස්සාවක් වගේ දෙයක් තියාගෙන පවුලක් හදාගෙන පාඩුවේ ඉන්න ඕනේ කියන එක තමයි අපේ ඔළුවට පොඩි කාලේ ඉඳන් දාලා තියෙන්නේ. වැඩිය කලබල වලට යන්න එපා, ගියොත් හරි ප්‍රශ්න. ඉතින් මේ වගේ විශාල කාරණා ප්‍රමාණයක් තියෙනවා ස්ත්‍රීන් ක්‍රියාකාරී දේශපාලනය තුළට එන්න. හැබැයි ඔබ අරන් බලන්න පක්ෂ, ප්‍රධාන පක්ෂ දෙක බැලුවොත් එහෙම ඔය ප්‍රධාන පක්ෂ දෙකේ වැඩිපුරම කැන්වසින් යන්නේ ස්ත්‍රීන්, වැඩිපුරම පෝස්ටර් කාඩ් බෙද බෙද ගෙවල් ගන්න යන්නේ ස්ත්‍රීන්. වැයි බලපාලියක් එහෙම ගත්තාම විශාල ස්ත්‍රීන් ප්‍රමාණයක් ඒ පක්ෂයේ පාට ඇඳගෙන කොඩි දාගෙන යනවා. ඊට පස්සේ විශාල මැති ඇමතිවරුන්ගේ මහා බල ගැන්වීම් සිදු කරද්දි කාන්තාව තමයි මේ වලට ඉන්නේ. හැබැයි චූටි බාධා කිරීමක් කරනවා. අපි කෙටි විරාමයක් ලබා ගන්න තමයි සූදානම් වෙන්නේ. විරාම වෙන අතර අපි නැවතත් එකතු වෙමු. රමෙන් අනතුරුව නැවතත් එකතු වෙන්නේ වනිතා වරුණත් එක්ක. ඉතින් අපි කතා බහ කරමින් හිටියේ මේ කාන්තාව සහ දේශපාලනය සහ මේ කාන්තාව කියන චරිතය දේශපාලන භූමිකාවට එන්නේ ඉතාමත්ම අඩුවෙන්. ඉතින් ඒ පිළිබඳව තමයි කතා බහ කර කර හිටියේ. අපි නැවත කතා බහ ආරම්භ කරමු. ඔව්, දැන් අපි බාධාවන් ගැන කතා කරේ. එතකොට අපි කිව්වා අර ස්ත්‍රියක් කුඩා කාලේ ඉඳලා හදන විදිහ සහ එය හැදෙන්න ඕනි කියලා සමාජයේ විශ්වාස කරන විදිහ තුල විශාල බාධා ප්‍රමාණයක් තියෙනවා කියලා. දැන් ගෙදර ගත්තයින් පස්සේ ගොඩක් ගෙවල් වල කට්ටිය ගොඩක් වෙලාවට පුරුෂයන් කියනවා ගෙදර ඔය මොනවා කිව්වත් අපේ තීරණ ගන්න අපේ නෝනා තමයි, අපේ අම්මා තමයි තීරණ ගන්න, මේ අම්මලා තමයි. ඉතින් ඕක ඉතින් අම්මෝ ඔය ගන්න තීරණ හොඳටම ඇති, ඊට වැඩිය දෙයක් ඕනේ නැහැ කියලා. දැන් මේක බොහොම වැරදි මතයක්. ඒ කියන්නේ එහෙම වෙන්නේ ඇයි? ඇත්තටම අපේ ගැහණු දරුවන් කුඩා කාලයේ සිටම ගෙදරට කොටු කරලා තමයි වැඩිපුරම හදන්න පුරුදු වෙලා තියෙන්නේ. එහෙම කියන්නේ දැන් උදාහරණයක් විදිහට, දැන් නම් ටිකක් මේ தත්ත්වය වෙනස් වෙලා තියෙනවා. දැන් ක්‍රීඩා කරන්න වගේ පිට්ටනියකට එහෙම ගියත් විශාල පිරිමි ළමයි ගොඩාක් ඇවිල්ලා ක්‍රිකට් ක්‍රීඩාව, ෆුට්බෝල් ක්‍රීඩාව, එල්ලේ ක්‍රීඩාව ඔය ක්‍රීඩාවන් කරනවා. ඒතර මේකල බොහොම රෑනක් විදියට සාමූහිකව මේ ක්‍රියාකාරකම් වල නිරත වෙනවා. කණ්ඩායම් ක්‍රියාකාරකම් කුසලතා, නායකත්ව කුසලතා, අපි කියනවා නෙගෝෂියේෂන් ස්කිල්ස්, ඒ කියන්නේ ඒ වගේම ගැටුම් කලමනාකරණ, ගැටුම් निराකරණය වගේ ස්කිල්ස්, ඒ කියන්නේ අපි කියනවා මෘදු කුසලතාවයන් විශාල ප්‍රමාණයක් වර්ධනය කර ගැනීමට සමාජීය වශයෙන් පිරිමි පාර්ශ්වයට ලැබෙන ඉඩකඩ වැඩි. නමුත් ස්ත්‍රියක් ගෙදරකට වෙලා ඉන්න ප්‍රමාණයත් එක්ක ඇයට සමාජයේ එළියත් එක්ක තියන්න ගනුදෙනුව අඩු ප්‍රමාණයේ හින්දම ඇයගේ මේ කුසලතාවයන් විශාල ප්‍රමාණයකින් අඩුයි. ඒ කියන්නේ තැනකට ගිහිල්ලා කතා බහ කරලා ඒක නෙගෝෂියේට් කරලා ප්‍රශ්න ඇති වෙන්නේ නැති වෙන්න ගැටලු විසඳගෙන, මොකද දේශපාලනය කියන්නේ අර අපි කියනවානේ සිංහ නරි න්‍යාය අනුගමනය කරන්න ඕනේ, ඒ වගේ තියෙනවා දේශපාලනය කියන්නේ. ලේසි ලේසි වැඩක් නෙමෙයි, ලේසි ක්‍රීඩාවක් නෙමෙයි. ඉතින් මේක ප්‍රගුණ කරන්න නම් අපි සමාජය කියන සමාජය ඇතුළට ගිහිල්ලා සමාජානුයෝජන ක්‍රියාවලිය ඇතුළේ, කියන්නේ සමාජය සමග බද්ධ වී කරන වැඩ ඇතුළේ ප්‍රගුණ වෙන්න ඕනේ කාරණාම. මේකට ස්ත්‍රීට තියෙන ඉඩකඩ හරි අඩු වෙලා තියෙනවා. ඒක නිසා ගොඩක් වෙලාවට හරි කලබලකාරී අවස්ථාවන් සමනය කරමින්, කලමනාකරණය කරමින් පාලනය කිරීමට තමන්ට නොහැකි කියන තමන්ගේ ආත්ම ශක්තියේ තියෙන යම් ප්‍රශ්න හේතු කොටගෙන බොහෝමයක් ස්ත්‍රීන් මැලිකමක් දක්වනවා දේශපාලනය තුළට එන්න. ඒ වගේම දේශපාලනික වශයෙන් සක්‍රීය වෙන ස්ත්‍රීන් දිහා බලපුවාම විශාල ප්‍රමාණයක් මට හම්බෙලා තියෙනවා. ඒ ස්ත්‍රීනුත් තමන්ට අවස්ථාව නොලැබීම කියන එක තුල තියෙනවා විශාල ප්‍රමාණයක මානසික ආතතියක් එනවා, පසුබැසීමක් එනවා, අපි කියන ෆ්‍රස්ට්‍රේෂන්ස් වෙනවා. ඒකත් එක්ක යම්කිසි අවස්ථාවක් ලබා ගැනීමට ඔවුන්ගේ යන වේගය දක්වන මේ ප්‍රතිචාර තුල අර මම කියපු බුද්ධ කුසලතා නැතිකම හේතු කොටගෙනම සමහර වෙලාවට පක්ෂවලට ටිකක් කල්පනා වෙන බුදු අම්මෝ මේ වගේ ස්ත්‍රියක් එක්ක ගනුදෙනු කරන එක අපිට ටිකක් භයානකයි. ඒකින්ද අපි පුළුවන් තරම් මෙයාව අයින් කරලා තියමු වගේ තැනකට. මොකද ඒකත් නැවතත් අර සමාජ ක්‍රියාවලිය ඇතුලේ ස්ත්‍රීන්ට අවස්ථාව නොලැබීම නිසාම මේ පවතින දේහය තුල කොහොමද අපි මේ සටන කරගෙන යන්නේ කියන එකත් එක්ක නැවතත් ආපහු ස්ත්‍රිය කොහොමද. දැන් බලන්න මේක හරි ඛේදනීය තත්වයක් නේ. ඒ කියන්නේ එකක් ඇය විසින්ම තීරණය කරනවා, නෑ මේ වගේ වැඩක් මට කරන්න බෑ, මොකද මේ දේවල් ටික මට කරන්න බෑ. දැන් උදාහරණයක් විදිහට ගොඩක් ගම්ලියන් ගම් වලට ගියාම කාන්තාවන් දේශපාලන වශයෙන් සවිබල ගැනීමේ වැඩමුළු වලට අපිට කියන්නේ අපිට බෑ මේ මිනිස්සුන්ට අරක්කු සිගරට් දෙන්න බෑ.
අපිට බැහැ ඔය කියන විදිහට බැනර් ගහගෙන කොඩි ගහගෙන අරවා කරගෙන මේවා කරගෙන ඕව වැඩ නම් කරන්න බෑ. ඒක හින්දා ඕව කරන්න නැතු ඉන්න එක තමයි අපේ හිත. සමහර ස්ට්‍රින් කරනවා අපිට පුළුවන් හොඳට කතා කරන්න අපිට අපි හොඳ දක්ෂයි අපිට හැකියාවක් තියෙනවා අපිට උනන්දුව වුවමනාව තියෙනවා දේශපාලනය කරන්න හැබැයි අපිට පක්ෂයෙන් අවස්ථාවක් දෙන්නේ නැහැ කියන මේකත් ලොකු ඛේදවාචකයක්. ඒතකොට පක්ෂවලට ගිහිල්ලා බලපුවාම ඔබ දකිනවා ලංකාවේ ප්‍රධානම පක්ෂ දෙක ගත්තාම ස්ට්‍රීන් පක්ෂවල පාලක මණ්ඩලවල ඉන්නේ ඉතාම අඩු ප්‍රමාණයක්. සමහර වෙලාවට නැති තරම්. ඔබ බලන්න ප්‍රධාන පක්ෂයක ලොකු සමුළුවක් පවත්වද්දී වේදිකාවේ නැගලා ඉන්නේ කවුද කියලා 100ක් නැග්ගොත් සමහරවිට 100%ම පිරිමියා ඉඳගෙන ඉන්න සභාපති උපසභාපති භාණ්ඩාගාරික ලේකම් ඔක්කොමල්ලම කාරක සභිකේ ඔක්කොම පිරිමි පාර්ශවයේ ඉන්නේ. ප්‍රධාන පක්ෂ දෙකම ගත්තාම මෙහෙම තමයි කතාව. අනිත් පක්ෂවල සමහර වෙලාවට මණ්ඩලවල ඉන්න පුළුවන් නමුත් ඒවා එළියට එන්නේ නැති හින්දා අපිට ඒව ගැන කියන්න බැරි කමක් තියෙනවා. මේ හැම දෙයකින්ම ඔන්න ස්ත්‍රීව ආපහු ස්ත්‍රීන්ගේ චෝදනාවක් තියෙනවා. අපි මේ දක්ෂ ස්ත්‍රීන් නැහැ කියනවා. මේක බොරුවක්. අපි කැමති දේශපාලනය කරන්න අපිට අවස්ථාවක් දෙන්නේ නැහැ කියනවා. එතකොට මේක අපි හිමීට පක්ෂ නායකයන්ගෙන් සහ ඒ ක්‍රියාකාරීන්ගෙන් පැත්තෙන් බලපුවාම මේගොල්ලෝ හිතනවා මේ ස්ත්‍රීන් බොහොම කරදරයක් විදිහට සලකනවා දේශපාලන ප්‍රවාහයට ඇතුල් කරන්නේ. ඒගොල්ලෝ හිතනවා මේගොල්ලන්ට දිනන්න බෑ කියන කාරණාව. ඒගොල්ලෝ හිතනවා මේගොල්ලෝ ස්ත්‍රීන්ට ඡන්ද දෙන්නේ නැහැ කියන මිත්‍යාව. ස්ත්‍රීන් ස්ත්‍රීන්ට ඡන්ද දෙන්නේ නැහැ නෙමෙයි පුරුෂයන්ට ඡන්ද දෙන්නේ තියෙනවා. එතකොට සමහර වෙලාවට හිතනවා මේගොල්ලන්ට මේ තියෙන මේ පරිසරෙත් එක්ක මෙහෙම හැප්පිලා කරදර වෙලා මේගොල්ලෝ ලොකු අමාරුවක වැටෙනවා. අයියෝ ඒක හින්දා ඕගොල්ලෝ පැත්තකට වෙලා ඉන්න අපි මේ වැඩ ටික කරන්නම් කියනවා. ඉතින් මේ සමාජය තුළ තියෙන මේ ස්ත්‍රිය පිළිබඳ ආකල්පයම තමයි ස්ත්‍රීනුත් ඔවුන් දේශපාලනයට එහෙම වළක්වලා තියෙනවා. ඒ වගේම ස්ත්‍රීන් දේශපාලනයට එහෙම අනිත් පාර්ශ්වයේ බොහොම අමුතු දෙයක් විදිහට බලන්න පටන් ගන්න තියෙනවා. හොඳයි. ඉතින් තවත් බොහෝ දේවල් තියෙනවා කතා බහක් කරන්නට මේ කාන්තාව සහ දේශපාලනය කියන මාතෘකාව පිළිබඳව රැඳී සිටින කියලා ආරාධනා කරනවා. සූදානම් වෙන විරාමයක් ලබා ගන්න. විරාමයකින් අනතුරුව අපි නැවතත් එකතු වෙමු. විරාමෙන් අනතුරුව ඔබ නැවතත් එකතු වෙන්න වනිතා වරුණත් එක්ක. ඉතින් අද දවසේදී කතා බහ කරන්න ගොඩාක් දේවල් තියෙනවා. දේශපාලනය කියන මාතෘකාව තුළ අනුගත මාතෘකා ගොඩාක් තියෙනවා. ඉතින් ඒ පිළිබඳව අද දවසේදී අපි තවදුරටත් කතා බහ කරන්නට සූදානම්. දැන් ජීවනි මහත්මිය, මම දැනගන්න කැමතියි දැන් මේ අලුත් ව්‍යවස්ථාවට අනුව, අලුත් චන්ද්‍රකමයට අනුව මේ 125ක කෝටා එකක් යෝජනා කරලා තියෙනවා මේ කාන්තාවන්ගේ දේශපාලන සහභාගිත්වය වැඩි කරන්න. ඒ පිළිබඳව ඔබතුමියගේ අදහස මොකද්ද? ඔක ඇත්තටම අලුත් ව්‍යවස්ථාව නෙමෙයි. දැන් අපි අලුතෙන් පළාත් පාලන මැතිවරණ නීතිය සංශෝධනය කරා. ඒ සංශෝධනයට අනුව තමයි ඔය 125ක කෝටා එකක් දෙන්නේ. දැන් මේකේ තත්ත්වෙ මෙන්න මෙහෙමයි වෙන්නේ. ඒ කියන්නේ දැන් අපි දන්නවා, දැන් අපි හේතු විශාල ප්‍රමාණයක් මෙතෙක් වෙලා කතා කරන්නේ මේ හේතු නිසා ස්ත්‍රීන් බොහොම අඩුයි දේශපාලනයට එනවා කියලා. දැන් මෙතන පැහැදිලිම තියෙනවා අසමානතාවයක්. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු එක මෙහෙම ඉරක් ඇඳලා ඒකේ අලියෙකුයි සිංහෙකුයි කොටියෙකුයි තියලා අපි කිව්වොත් දුවන්න දිවලා පළවෙනි එක්කෙනා තමයි, ඒ කියන්නේ හයියෙන් දුවලාට අපි පළවෙනියව තෝරනවා. කිව්වම මේ හැම එක්කෙනාගෙම තියෙන විවිධ හැකියාවන් හරි වෙනස්. මේගොල්ලෝ ඔක්කොම එක තැනක තියන්න බෑ. ඒතකොට අපේ තියෙනවා නීතියේ, ඒ වගේම මානව හිමිකම් වල තියෙනවා සංකල්පයක් සමසාධාරණත්වයේ පිළිබඳ සංකල්පය කියලා. ඒ කියන්නේ දැන් කවුරු හරි ප්‍රශ්න කරන්න පුළුවන්, ඇයි මේ ස්ත්‍රීන්ට විතරක් සුවිශේෂීව මේ කෝටා එකක් හඳුන්වලා දෙන්නේ කියලා. ඒකට හේතුව දැන් අපි මොකක් හරි දෙයක් සමාන කරන්න ඉස්සෙල්ලා අපි හිතමු ඒ අසමාන තත්ත්වය තුල තියෙන අය සුවිශේෂී අවස්ථාවක් කොට සලකා ඔවුන්ට මේ සමාන තැනට ඇවිල්ලා එතනින් එහාට තමයි ආපහු සමානයන් විදිහට සලකලා අවස්ථාවක් දෙන්න ඕනේ. ඔබට මම කියන කාරණා වැටහෙනවා ඇති. ඒ කියන්නේ අපි සමසාධාරණත්වයේ පිළිබඳ සංකල්පය. එතකොට ඔය කෝටා එක කියන එක මම නම් පුද්ගලිකව හැමදාම කෝටා දෙනවට කැමති නැහැ. මේක යම්කිසි මට්ටමකින් දැන් 101.8යි තියෙන්නේ පළාත් පාලන ආයතනවල. මං හිතන්නේ മന്ത്രിවරු ඉන්නවා 4000ක් 6000ක් අතර විශාල ප්‍රමාණයක් ඉන්න. ඒකෙනුත් බලන්න 1.8ක් කියන්නේ ඉතාම සුළු മന്ത്രിවරියන් සංඛ්‍යාව. මා දන්න තරමින් 70ක් ඉන්නේ മന്ത്രിවරියෝ. ඉතින් එතකොට දැන් මේ තියෙන ප්‍රශ්නය අවම කිරීමට ඔවුන්ගේ ප්‍රතිශතය අවම වශයෙන් 125ක්වත් වැඩි කිරීම සඳහා විශේෂ ලයිස්තු ක්‍රමයක් හඳුන්වලා දීලා තියෙනවා. ඔය සංශෝධනයට අනුව මැතිවරණය තියන්න ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ සමානුපාතික නියෝජන ක්‍රමය සහ මිශ්‍ර නියෝජන ක්‍රමය දෙකම සම්මිශ්‍ර, මේ සමානුපාතික නියෝජන ක්‍රමය හා කේවල ක්‍රමය දෙකට එකතු කරලා මිශ්‍ර නියෝජන මිශ්‍ර ක්‍රමය යටතේ ඒ අනුව අර ජාතික ලයිස්තුව වගේ කාන්තා ලයිස්තුවක් තියෙනවා. ඒකෙදි මේ පක්ෂ ගන්න ප්‍රතිශතයක් විදියට සලකලා මේ කාන්තා ලයිස්තුවෙන් ඔන්න කාන්තා මන්ත්‍රීවරියක් එනවා. එතකොට මේක නිකන් ගත්තොත් හරියට යම්කිසි සභාවක මන්ත්‍රීවරු 100ක් ඉන්නවා නම් ඒකෙන් අඩුම තරමින් 25 දෙනෙක් මේ සැරේ කාන්තාව ඉන්න ඕනේ කියන එක තමයි ඔය 125ක කෝටාවක් දෙනවා කියලා එන්නේ.
එතකොට දැන් මේක සම්බන්ධයෙන් ප්‍රශ්න ගොඩක් තියෙනවා. මේ මේ ලයිස්තුව හදන්නේ කවුද? පක්ෂ මහලේකම් සහ ආසන සංවිධායක. එතකොට මේකට මොන වගේ ස්ත්‍රීන්ව දායිද? මේකේ නිර්ණායක මොනවා හරි තියෙනවද? මේ ස්ත්‍රීන්ව කොහොමද මේ මේ ලයිස්තුවේ සම්බන්ධ කරගන්නේ කියන එක. එතකොට නැවතත් ආපහු අර පෞල් දේශපාලනීය තුලට ගිහිල්ලා තමන්ගේ හිතවතුන් ඥාති මිත්‍රාදීන් දුවව පුතා දුවව එහෙම නැත්නම් නෝනව මේ ලයිස්තුවට දාලා ඔන්න ආපහු කාන්තා නියෝජනය කියලා ඒවයිද? මේක ලොකු කලබගෑනියක් තියෙනවා සමාජය ඇතුලේ. එතකොට මේ ස්ත්‍රී ලයිස්තුවට ස්ත්‍රීන් තෝරන විදිහ කොහොමද කියන එක ගැන ප්‍රශ්න. ඇත්තටම මේක මේ සංශෝධනය තුලවත් කියන්නේ නැහැ එහෙම කියන්න බෑ කියලා. ඊට පස්සේ මට මතකයි ජාතික කාන්තා කමිටුව මූලිකත්වයක් අරගෙන වැඩිහත් වෙලා හැදුවා අපි කියන නිර්ණායක කිහිපයක්. අඩුම තරමින් මේ කාන්තා ලයිස්තුවට ඇතුල් වන ස්ත්‍රීන් මෙන්න මේ විදිහවත් වෙන්න ඕනි කියලා. ඊට පස්සේ ඒකටත් ලොකු විරෝධත්වයක් ආවා. මේ නිර්ණායක ඇයි මේ ස්ත්‍රීන්ට විතරක් පුරුෂයන්ටත් නිර්ණායක ඕනේ නේද කියන කාරණාව. එතනදී මං හිතන්නේ ජාතික කාන්තා කමිටුවේ මූලික අදහස උනේ අර අපි මුලදී කිව්වා වගේ සමස්ත සමාජයටම විශේෂම දේශපාලනය කරන්න ආස ස්ත්‍රීන්ට උවමනාවක් තියෙන ස්ත්‍රීන්ට බයක් තිබුණා. පක්ෂේ මහලේකම් සහ පක්ෂයේ ආසන සංවිධායකට විශාල බලයක් ගියහින් පස්සේ ඒගොල්ලෝ තමන්ගේ අභිමතය පමණක්ම තීරණය අරගෙන තමන්ගේ හිතවතියන් පමණක් මේව ඇතුළට දැමීම නිසා අපිට අසාධාරණයක් වෙයි කියන එක වැළැක්වීම හෝ අවම කිරීමට තමයි ඒ වගේ නිර්ණායකයක් හඳුන්වලා දුන්නේ. මොකද සමාජය තුළ සමහර දේවල් සිද්ධ වෙද්දී මේ අපිට හරිම ප්‍රායෝගිකව ඒවලට සම්බන්ධ වෙන්න වෙනවා. එතකොට සමහර නීතිත් එක්ක ඒක නොගැලපීම් වෙනවා. දැන් උදාහරණයක් ඇත්ත කතාවක්. ඇයි නිර්ණායක කාන්තාවන්ට විතරක්? පිරිමින්ටත් ඕනේ නේද නිර්ණායකයන් කියන එක. ඉතින් මේ 125 ලයිස්තුව දැන් ආන්දෝලනාත්මකයි. ඒකට හේතුව මේ පරණ මැතිවරණ ක්‍රමයටම පළාත් පාලන ඡන්දේ තියන්න ඕනි කියලා කතාබහක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම සුළු පක්ෂ කියන්න පටන් අරගෙන තියෙනවා. පරණ ක්‍රමයට තමයි තියන්න ඕනේ. මොකද සමානුපාතික ක්‍රමය නැති කරපුවහම අපිට අසාධාරණයක් වෙනවා. සුළු ජාතික පක්ෂවලට සුළු අයට නියෝජනය වීමට තියෙන ඉඩකඩ අඩු වෙලා තියෙනවා. විවිධ අවම අඩු මතදා ඒ කියන්නේ සුළු ප්‍රමාණයක් සිටින පක්ෂවලට මේක හරහා තියෙන අවස්ථාව අඩුයි කියලා. ඒ වගේ දැන් සමාජයේ කතාබහක් ඇති වෙලා තියෙනවා. තාම නිකන් අපිට දැන් ඇවිල්ලා තියෙනවා යම් ආකාරයක හරි විචිකිච්ඡාවක් පරණ මැතිවරණ ක්‍රමයට පළාත් පාලන මැතිවරණයේ තියයිද අලුත් ක්‍රමයට තියයිද කියන එක. එතකොට මේ පිළිබඳව මේ වෙද්දී සමාජයේ පොඩි කතාබහක් තියෙනවා. හැබැයි මේ කතාබහ ඇතුලේදී මේ 125ක ස්ත්‍රීන්ගේ කෝටාවක් මේ අලුත් ක්‍රමයට තේ හඳුන්වා දීලා තියෙනවා. ඒක නිසා පරණ ක්‍රමයට තිබීම හේතු කොටගෙන නැවතත් ආපහු ස්ත්‍රීන්ට ලැබුණු මේ අවස්ථාව අහිමි වෙනවා කියන කතාබහ හරි අඩුවෙන් එන්නේ. මොකද නැවතත් මොකද පක්ෂ නායකයෝ ගත්තාම ලංකාවේ ප්‍රධාන පක්ෂවල ඔක්කොම නායකයෝ ඉන්නේ පිරිමි පාර්ශවයේ, ඒවල මණ්ඩලවල ඉන්නේ ඔක්කොම පිරිමි විදුවේ. එතකොට ඒගොල්ලොත් නැවත කතා කරන්නේ අර ඒගොල්ලොන්ගේ ඡන්ද සුළු පක්ෂවලට තියෙන ඡන්ද පදනම අඩු වෙලා සබිකේ අඩු වෙයි. ඒ වගේ තැනක ඉඳන් තමයි කතාබහක් ඇති වෙන්නේ. එතකොට කාන්තා පෙරමුණවල් සංගම් ඒ කියන්නේ ප්‍රධාන පක්ෂවල මේ සම්බන්ධයෙන් කරන කතාබහත් සහ ඔවුන්ගේ දායකත්වයේ සම්බන්ධයෙන් ලැබෙන අවස්ථාවත් අඩුයි වගේ තමයි මට නම් හැඟෙන්නේ. මොකද මම දැක්කේ නැහැ ඒක විශාල වශයෙන් ජනමාධ්‍ය ඔස්සේ කතාබහකට ලක් වෙනවා. ඉතින් 125 කෝට එකේ හොඳ නරක දෙකක් තියෙනවා. දැන් මම ළඟදි ගියා අනුරාධපුරයේ පැත්තේ කාන්තා දේශපාලන සයිබල් ගැනීමේ වැඩමුළුවක්. මම ඒකේ සම්පත් දායිකාව විදිහට කටයුතු කරා. මට හම්බුණා අවුරුදු 14ක් උපසභාපතිනියක් විදිහට වැඩ කරපු සහ අවුරුදු 14ක්ම മന്ത്രിවරියක් විදිහට වැඩ කරපු සභාපතිනියක් වෙලා හිටපු ප්‍රාදේශීය සභා മന്ത്രിතුමියන්ලා දෙන්නේ. ඒතොර ඒකල එක മന്ത്രിතුමියක් ඉඳන් කියනවා මන්නම් කැමති සමානුපාතික ක්‍රමයට මේ මොකද අපිට අපේ ගමේ නැති වුණත් රට මේ ගිහිල්ලා නග ඒ කියන්නේ අපේ ප්‍රදේශයේ පුරාම රාජාංගනේ ප්‍රදේශයයි ප්‍රදේශයේ පුරාම ගිහිල්ලා මට ඡන්ද අරගන්න පුළුවන්. මම නම් හිතන්නේ මේක තමයි හොඳ කියලා. ඒක අතරත් යම් කිසි සංවාදයක් තියෙනවා. නමුත් සමස්තයක් විදිහට ගත්තයින් පස්සේ මේ අලුත් මැතිවරණ ක්‍රමය හොඳ සාධනීය අවස්ථාවක්. ඉතින් මේක හොඳ අත්හදා බැලීමක් කරන්න තියෙන අවස්ථාවක්. මොකද දැන් අපි දන්නවා සභිකය සංඛ්‍යාව වැඩි වෙනවා මේ මැතිවරණ ක්‍රමයට. මොකද 125ක් දැන් කාන්තාව එකතු වෙනවානේ. ඉතින් වැඩි වුණායින් පස්සේ හොඳට හෝ නරකට මේ දේශපාලන සංස්කෘතියේ යම් කිසි පොඩි කැළඹවීමක් වෙනස්වීමක් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. අපි දන්නේ පොසිටිව් හොඳ ධනාත්මක වෙන්නත් පුළුවන් ඍණාත්මක වෙන්නත් පුළුවන්. හැබැයි දේශපාලන සංස්කෘතියට මේ නැවුම් අත්දැකීමක් එන්න નિયમિત භාවයක් තියෙනවා. ඉතින් මම නම් යෝජනා කරන්නේ මේක අත්හදා බලන්න කියලා. ඉතින් එහෙම නැතුව ලෝකෙ දේවල් සිද්ධ වෙන්නේ නැහනේ. එතකොට දැන් මට අහන්න තියෙන 125ක කෝට එකක් යෝජනා වෙලා තියෙන වෙලාවේ මේ 125 නියෝජනය කරන්න සුදුසු දේශපාලන දැනුමින් සන්නද්ධ කාන්තාවන් මේ වර්තමානයේ ඉන්නවද?
ඔව් අන්න ඒක දැන් මේ තියෙන ප්‍රශ්න මොකද පක්ෂ නායකයෝ වගේ කතා කරපුවාම ඒගොල්ලෝ ඉඳන් කියනවා අපිට හරි අමාරු ස්ට්‍රීම් හොයාගන්න දේශපාලනය කරන්න මේගොල්ලෝ කැමති නැහැ ඒගොල්ලෝ එන්නේ නැහැ හොමු කියලා. ඒ වගේම ඔබ එහෙම ප්‍රධාන දේශපාලන පක්ෂවල කාන්තා පෙරමුණු කාන්තා සංගම් සහ ප්‍රාදේශීය වශයෙන් දේශපාලනය කිරීමේ අපි කියන උණ අරගෙන තියෙන ස්ට්‍රීම් වගේ හම්බුනොත් කියන ඇයි මේ අපි ඉන්නේ අපිට දෙන්නකෝ අවස්ථාව කියනවා. ඊට පස්සේ අපි කියනවාද මේ පක්ෂ ලේකම්වරු කියනවා මේ නැහැයි කියලා ස්ට්‍රීම් දැන් ඔබ තමුන්වහන්සේලා කියන ස්ට්‍රීම් ඉන්නවයි කියන එක දැන් මේක හරි මේ දෙක කොහොමද ගලපන්නේ මේක ප්‍රශ්නේ. ඒ කියන්නේ දැන් අපි කියන ඇයි මේ අපි ඉන්නේ අපිට දෙන්නකෝ කියන එහෙම විශාල ස්ට්‍රීම් ප්‍රමාණයක් හම්බෙලා තියෙනවා. මම ඇත්තටම කියන්නේ මමත් ලංකාව පුරාම ගියා මේ කාන්තාවන් දේශපාලන සවිබල ගැන්වීමේ වැඩමුළු පවත්වමින් ඒවලට සහභාගී වෙමින් මට නම් තේරුණා ස්ට්‍රීම් පිරිසක් ඉන්නවා. හැබැයි ඔබ කියන කාරණාවක් තියෙනවා මොවුන් විශාල පරිමාණ වශයෙන් දේශපාලනයේ නිරත වීම අර කියන බොහොම උපක්‍රමශීලී භාවයන් භාවිතා කරමින් නොකිරීම හේතු කොටගෙන මොවුනට අර ප්‍රධාන ප්‍රවාහයත් එක්ක සම්බන්ධ වෙලා කොච්චර අපි කියනවා ඵලදායි සහ කාර්යක්ෂම විදිහට මේවත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. තව ආර්ථික ප්‍රශ්න ප්‍රමාණයක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි ගියයින් පස්සේ මම දැකලා තියෙනවා මේ මධ්‍යම පාන්තික ස්ත්‍රීන් ඉහළ මධ්‍යම පන්තියේ ස්ත්‍රීන් ඉහළ පන්තියේ ස්ත්‍රීන් සමස්තයක් විදිහට දැන් මේ ටික ටික ඒගොල්ලෝ දේශපාලනයෙන් අයින් වෙගෙන යනවා. ඒගොල්ලෝ නිකන් මේක Tamanට අදාළ දෙයක් නෙමෙයි වගේ තැනක ඉන්නවා. නමුත් අපි දන්නවා නීතිඥවරු ඒ වගේම ගුරුවරියෝ රජයේ සේවකයන්ට යම් ප්‍රමාණයකින් දේශපාලන අයිතිවාසිකම් තියෙනවා. උන්ට දේශපාලනය කිරීමේ හැකියාව තියෙනවා. උන් සහභාගී වෙන්න ඕනේ බොහොම සක්‍රීය විදිහට මේකට. ඉතින් මේ මධ්‍යම පන්තියේ ස්ත්‍රීන් මේ දේශපාලනයෙන් අයින් වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. මං හිතන්නේ අපේ වැඩපිළිවෙල සකස් වෙන්න ඕනේ මේ මධ්‍යම පාන්තික ඉහළ මධ්‍යම පන්ති ඒ වගේ ස්ත්‍රීනුත් ඒ වගේම ග්‍රාමීය මට්ටම් වල තියෙන ග්‍රාමීය නායිකාවනුත් මේ ඔක්කොම සංකලනයක් කරලා ඉවර වෙලා මේ තත්ත්වයට ගේන. දැන් උදාහරණයක් විදිහට අඥානි ඔයා ගියොත් එහෙම ගම්වලට ගම්වල සමිති සමාගම් විශාල ප්‍රමාණයක් තියෙනවා. කුලංගන සමිතිය තියෙනවා, මරණාධාර සමිතිය තියෙනවා, ඊටරින් ගියාම සමෘද්ධි සමිතිය තියෙනවා, ඊට පස්සේ ග්‍රාම සංවර්ධන සමිතිය තියෙනවා. මේ හැම සමිතියකම විශාල ස්ත්‍රීන් ප්‍රමාණයක් තමයි දකින්න හම්බෙන්නේ. මේවල සභාපති ලේකම් කරුත් ස්ත්‍රීන් අරගන්නවා. හැබැයි ඒ ගමේ මන්ත්‍රීවරිය වෙන්න කැමතිද කියලා අහුවත් ඔන්න ටිකක් එහෙට මෙහෙට ඇදිමෙදි කමක් තියෙනවා. ඒ කියන්නේ මට හරි පුදුම කාරණාව කියන්නේ ග්‍රාමීය මට්ටම් වල සමිති සමාගම් ගත්තාම මේ නායකත්වයේ අරගෙන ගම්වලට ගිහිල්ලා මේ තමන්ගේ සහෝදර ස්ත්‍රීන්ව නගා සිටවන්න ආර්ථිකව නගා සිටවන්න වැඩපිළිවෙළවල් සකස් කරන්න ඕනේ උනන්දුවෙන් වැඩ කරන ස්ත්‍රීන් ඉන්නවා. මම හිතන්නේ ප්‍රධාන දේශපාලන පක්ෂවල යම්කිසි නිශ්චිත වැඩපිළිවෙලක් සකස් වෙනවා නම් ඔවුනට දේශපාලන වශයෙන් සක්‍රීය ඒ වගේම වැඩක් කරන්න පුළුවන් ස්ත්‍රීන් නම් හොයාගන්න අමාරු නෑ. හොඳයි ජීවනි මහත්මිය අපි කැටියෙන් කියමු අවසාන වශයෙන් මොකක්ද කියන්න තියෙන්නේ අපේ කාන්තාවන්ට? අපේ කාන්තාවන්ට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ يعني තමන් සම්බන්ධයෙන් තීන්දුව తీරන ගන්න තමන් රටේ ජනසංඛ්‍යාවෙන් 50%, 52% වගේ වෙනවා. ඉතින් හැමදාම අපි දේශපාලනක වශයෙන් යම් කිසි කෙනෙක් දිනවීමට යම් පක්ෂයක් දිනවීමට පෝස්ටර් ගහනවා හෝ වේවා කැන්වසින් යනවා හෝ වේවා ඒ වගේ වැඩවලින් එහෙම නැත්නම් ඔන්න කාලයක් ගිහිල්ලා ඔන්න පක්ෂ පැරදුනායින් පස්සේ මතක් වෙනවා ස්ත්‍රීන් ටික දාලා මොකක් හරි දෙයක් කරන්න ඕනේ කියලා. අන්න ඒ වගේ තැන්වලට විතරක් සීමා වෙන්නේ නැතුව මේ ගැන යම් කිසි නිශ්චිත අවබෝධයක් සහිතව සක්‍රීයව තමන්ගේ ජීවිත ගැන තීන්දුව තීරණ ගන්න තැන්වලට එන්න, පළාත් සභාවට එන්න, නගර සභාවට එන්න, පාර්ලිමේන්තුවට එන්න, ප්‍රධාන මණ්ඩලවලට එන්න. මණ්ඩලවලට ඇවිල්ලා මොකද ඔය තමුන්වහන්සේලාගේ ජීවිත ගැන ඔය තීන්දුව తీරන ගන්නේ. ඉතින් එතනට ඇවිල්ලා තීන්දුව తీරන ගන්න පුළුවන් වෙන මට්ටමකට ඔබගේ පෞරුෂත්වය හදාගෙන ඉන්න මේක අමාරු ගමනක් වෙන්න පුළුවන්. නමුත් අවස්ථාවක් තියෙනවා මම කියන්නේ ඒක අරගන්න. හොඳයි. ඉතින් අද දවසේදී අපේ වනිතා වරණ වැඩසටහනට සම්බන්ධ වෙලා මේ කාන්තා බහ දේශපාලනය කියන මාතෘකාව පිළිබඳව වැඩිදුර තොරතුරු අපි කතා බහ කළා. ඉතින් බොහොම අද හොඳ දැනුමක් ඔබට ලැබුණයි කියලා මා විශ්වාස කරනවා. ඔබතුමියට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී අපිත් සමග සම්බන්ධ වීම පිළිබඳව. ඉතින් හෙට දවසේදීත් මෙවැනිම සුවිශේෂී වැඩසටහනක් සමගින් ඔබගේ නිමහනට අපි එන බලාපොරොත්තු වෙන අද දවසේදී අපි සමු අරගෙන යනවා. ගිහින් එන සුබ දවසක්.